හැලෝ ගයිස් කොහමද ඔයාලට අදත් මම ලස්සන බ්ලොග් එකක් තමයි අරගෙන ආවේ ඉතින් මේකේ කප්ස රයිස් එක කියලාත් කියන්න පුළුවන් එහෙම නැත්නම් මන්දි රයිස් එක කියලාත් කියන්න පුළුවන් ඒ වුණාට මේ දෙකම එකතු කරලා වගේ තමයි මම මෙතන ටිකක් අපිට අපි කන විදියට ටිකක් සැර විදියට තමයි මම කෑම එකක් හදලා දෙනවා බිරියානි වලට සමානයි ඒ වුණාට මේක ගොඩාක් ලේසි ඉතින් ඒකේ රෙසිපි එකත් මේකේ තියෙනවා ඉතින් අද දවසේ ඉඳලා බලමු අද ඉතින් උදේට හදලා තිබ්බ පිට්ටු ඉතින් මම පිට්ටු කන්න කලින් බබාට මේ විදියට සීනි ටිකක් දාලා ටිකක් පළතුරු එහෙම එකතු කරලා දෙනවා ඉතින් මේකේ තියෙන්නේ කෙසෙල් ඒ වගේම ග්‍රේප්ස් අනිත් එක තියෙන්නේ රටේඉඳි ඉතින් යාට මේ විදියට තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක දුන්නේ ඉතින් මේකේ ඔක්කොම ටික යා කන්නේ නැහැ ඒ වුණාට මොනා හරි එකක් දෙකක් හරි කන නිසා තමයි දුන්නේ ඉතින් බබාට ටී-ෂර්ට් එකක් දාලා නැත්තේ එයාගේ ටිකක් අර පිටේ තුවාලයක් ඇවිල්ලා මදුරෝ කාලා ඉතින් ඒකට බෙහෙත් ගාලා තියෙන නිසා ඉතින් අද උදේ පිට්ටු තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එකට කෑවේ ඉතින් කාලිවර වෙලා තමයි මං ගේ ඇස් කරන වැඩකම පටන් ගත්තේ ඉතින් බබා කන අතරේ මම මේ විදියට එයා වාඩි වෙලා ඉන්නකොට මට වැටි කරගන්න ලේසි ඉතින් එයාව හයි චෑ එකේ දාලා මම මගේ වැටි කරගත්තා ඉතින් ඊට පස්සේ ටික වෙලාවත් එයාත් එක්ක මේ විදියට සෙල්ලම් කර කර ඉන්නවා ඉතින් මේ දවස්වල මෙයා ගොඩාක්ම ආස සෙල්ලම් බඩු තමයි මේ තියෙන්නේ ඉතින් මෙයා ගාව අලියෙක් විතර මේ විදියට සෙල්ලම් ටොයි එලිෆන්ට් කෙනෙක් විතරයි හිටියේ ඉතින් මේ සැරේ අම්ම කොළඹ ගිහිල්ලා එනකොට එයාට මේ කුකුලෙකුත් ගෙනල්ලා දුන්නා ඉතින් එයා ගොඩාක් ආසාවෙන් මේ ටික සෙල්ලම් කරන ගමන් ඉන්නේ ඇයි දන්නා මේ දවස්වල එයාට දැන් ඒක ඉන්ට්‍රස්ට් වෙලා ඉතින් ටික වෙලාවක් යනකොට එයා යෝගට් එකක් ඉල්ලුවා ඉතින් මං කොහොමත් එයාට බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි අතර මේ විදියට මොනා හරි දෙනවා ඉතින් මේ දවස්වල රස්නේ වැඩිනේ හින්දා ඉතින් මං යෝගට් එකක් වගේ තමයි දෙන්නේ ඉතින් දවල්ට ගොඩක් ලේසි රෙසිපිස් රෙසිපි එකක් තමයි තියෙන්නේ සෝරි මෙනු එකක් තියෙන්නේ අද අද බිත්තර මේ විදියට බැදලා මේ විදියට ලුණු ටික වැඩිපුර දාලා බැද ගන්න ඕන බැදලා පරිප්පු තමයි හදලා තිබ්බේ මං ගොඩාක් ආසයි පරිප්පුයි බිත්තරයි මේ විදියට ගන්න මං කොහේ ගියත් කියන්නේ මොනහත් කෑම හදන්න ඕනි කියලා අහනකොටම පරිප්පු බිත්තරයි හදන්න මේ විදියට එහෙම කියලා තමයි කියන්නේ ඒ තරම් ආසයි ඉතින් මේ විදියට මං බේසමත් තියලා තමයි අනිත් පැත හරවගන්නේ නැත්තම් අර තෙලේ අනිත් පැත හරවනකොට බිත්තරේ කැඩෙන නිසා මේ විදියට බේසමත් තියලා අර හරවගත්තනම් ලස්සන්ටම හැරෙනවා අනිත් එක මම බත් ටිකක් පිඟානකට දාගෙන ඇවිල්ලා තමයි බිත්තර එක බැදගත්ත බිත්තරේ ඒකට තියන්නේ ඇයි කිව්වොත් මම ගොඩක් ආසයි ඒ තෙල්වල මේ තැවරිච්ච බත් කන්න ඉතින් මේ විදියට බත් ටිකක් දාලා තමයි මම බිත්තර එක තිබ්බේ ඉතින් ඒ අතරතුර මම මේ විදියට වෙසල්ස් ටිකක් තිබ්බා ඉතින් ඒ ටික හොදන ගමන් ඉන්නේ මං හැම වෙලාවෙම බලන්නේ වෙන ගමන් මේ විදියට අර ක්ලීන් කරන වැඩත් අග්ගාල කරගන්න. එතකොට තමයි ටග්ගාල වැඩ ටික ඉවර වෙනවා ඉවර වෙන්නේ. ඉතින් ඔන්න මේ විදියට තමයි මං හරව ගන්න කිව්වේ. එතකොට පිටරේ කැඩෙන්නේ නැතුව ලස්සනට අපිට හරවලා දාගන්න පුළුවන්. දැන් ඉතින් ලන්ච් එක ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ බත් එකටම මං චුට්ටක් විතර බත් ටිකක් දාලා අරගත්තා. ඉතින් පරිප්පුයි බිත්තරයි තමයි අද ලන්ච් මෙනු එක අපේ ඒ වුණාට මං ගොඩක් ආසයි අච්චාරු කන්න අපේ මුස්ලිම් මගුල් ගෙවල් වල නම් කාල ඇති ඉතින් අම්මා මේ දින ගෙදර මේ පේස්ට් එක හදලා තියෙන්නේ ඉතින් මේකට ලුණු අවමිරිස් එහෙම දාලා හදාගත්ත නම් අපේ වෙඩින් වල තියෙන අච්චාරු මේක තමයි ඉතින් මේක අම්මා ගෙදරම හදලා තියෙනවා මේකේ රෙසිපි සෝන් නම් කියන්න මං ඉස්සරහට පුළුවන් නම් අරගෙන එන්නම් ගොඩක් රසයි ඒක බත් වලට තියාගෙන කනකොට ඉතින් හවස් වෙලා ගියා පොන්චිලයි ගෙවල් පැත්තේ ඉතින් එහේ මේ විදිහට බඩ ඉරිඟු තිබ්බ ඉතින් ටික වෙලාවක් කාලා ටික වෙලාවක් කොහම ආඩි වෙලා ඉතින් කාලා මන් ටිකක් ගියා ඇවිදින්න ඇවිදින කියන්නේ ටිකක් අර මහත්ෙන් නැතු ඉන්න ඕන නම් මං කියන්නේ ගොඩක් ඇවිදින්න කියලා පෑ භාගයක් හරි ගියා නම් ටිකක් මං හිතන්නේ බර අඩු වෙනවා හරියට බර
වැඩි කට්ටියට බර අඩු වෙනව එහෙම නැත්නම් සමබර බර තියාගන්න ඕන එහෙම කියලා හිතනනම් මේ විදියට පැය භාගයක් වගේ හවසට ටිකක් ඇවිදින්න ඉතින් ඒක ඒකත් අර ගොඩක් ලොකු එක්සර්සයිස් එකක් කියලා තමයි මං හිතන්නේ අයි කියනවනම් අපි මේ කාලේ කිසිම වැඩක් ටිකක් මහන්සියලා කරන්නේ නැහැ හැමදේම වගේ මැෂින් අරෝ මේව එහෙමනේ තියෙන්නේ ඉතින් අපිට අපේ ඇඟවල් වලට මං හිතන්නේ මේ වගේ ඇවිදින එක ටිකක් හරි හොඳයි අයි කියනවනම් දැන් ලෙඩ රෝගත් ගොඩක් වැඩි ඒ හින්දා තමයි මං කියන්නේ ටිකක් හරි ඇඟ මහන්සි වෙනවනම් හැමදේම වගේ නැති කරගන්න පුළුවන් ඉස්සර කාලේ මේ විදිහට කිසිම දැන් ඇවිදින්නත් ඕනේ නැහැ අයි කියනවනම් ඉස්සර කාලේ හැම දෙයක්ම කරේ මහන්සි වෙලා එහෙම ඉන්න කට්ටිය ලෙඩ රෝග නැතිව ලස්සනට ජීවත් වුණා ඒ වුණාට දැන් ඉන්න කට්ටියට ලෙඩ රෝග වැඩි ඒ හින්දා තමයි මං හිතුවා මේකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉතින් මේ vlog මෙතන ඉඳලා තියෙන vlog එක මං හස්බන්ඩ් ඉන්නකොට ගත් එකක් මේ කැමරා රෙසිපි එක ඉතින් මං ගිහිල්ලා උදේම අරගත්තේ මේ පොටේටෝ පියුරේ පේස්ට් එක ඒක ගොඩාක් අවශ්‍ය වෙනවා මේ බත් එක හදන්න ඒක නැතුවත් හදාගන්න පුළුවන් ඒ වුණාට මං ඒකත් අරගෙන ආවා ගිහිල්ලා ඉතින් ෆුඩ් සිටි එකෙන් අරගෙන ආපු බත් ටික ඔහම වස් කරලා මං දැන් කරන්නේ චිකන් ටික සුද්ධ කරලා ඉරි දාලා අරගන්න ඉතින් මේ බත් එක ගොඩක් රස ඒ වගේම ගොඩක් ලේසි ට්‍රයි කරලා බලන්න මේක ඇරබික් ඩිෂ් එකක් විදිහට තමයි තියෙන්නේ අර කප්ස රයිස් එක ටිකක් සැර නැතුව හදන එකක් ඒ වුණාට මන්දි එක ටිකක් සැර දාලා හදන එකක් ඉතින් මම ඒ දෙක මැච් වෙන විදිහට තමයි මම මේ කැමික හදලා තියෙන්නේ ඉතින් මම ට්‍රයි කරලා බලපු එකක් ගොඩක් රසට ආවා ඉතින් මේකට ඕන කරන්නේ අපිට ලුණු ගෙඩි 3-4ක් වගේ කපලා අරගන්න ඊට පස්සේ තක්කාලි ගෙඩියක් මේ විදිහට බ්ලෙන්ඩර් ජාර් එකට දාලා ටිකක් බ්ලෙන්ඩ් කරලා අරගන්න තක්කාලි ගෙඩියක් වැඩිපුර අරගන්න එපා අර ටිකක් අර ඇඹුල් ගතිය වැඩි වෙන නිසා මේ බත් වලට ලාවට වගේ තමයි ඇඹුල් ගතිය තියෙන්න ඕන ඉතින් ලුණු ටිකක් කපලා අරගෙන ඉවරයි ඉතින් මම මේ විදිහට රයිස් කුකර් එකේ තමයි මේ බත් එක හදාගන්න ඉන්නේ. ඒ හින්දා මම රයිස් කුකර් හටියෙම තමයි කලින් දාගන්න ඕනේ දේවල් දාගන්නේ. ඉතින් ඉස්සෙල්ලාම තෙල් ටිකක් වැඩිපුර දාගන්න. ඇරබික් කෑම වලට තෙල් ගතිය ටිකක් වැඩිපුර අවශ්‍ය වෙනවා. තෙල් දාගත්තට පස්සේ බිරියානි වලට දානවා වගේ තෙල් දාගන්න. ඉතින් ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ගෙඩි 4-3ක් හරි මේ විදිහට දාලා හොඳට තෙලේ බැදෙන්න අරින්න. ඉතින් ඊට පස්සේ අපිට ඕන කරන්නේ මේ විදියට බේලීෆ් ඒ වගේම කුරුඳු කෑලි දෙකක් කෙනසල්ලට දෙකක් ඒ වගේම අරන්නාසි මලෙන් එකක් අනිත් එක අපිට ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කෑම එකට දෙහි ආයුර්වේද කඩවල වලින් ගන්න පුළුවන් වේලිච්ච දෙහි එහෙම නැත්නම් වේලල අරගන්නත් පුළුවන් ඉතින් දෙහි දෙකකුත් ඕන වෙනවා මේකට අනිවාර්යයෙන් ඉතින් සාදික්කා ඉතින් අපි අර බිරියානි කුඩු වලට කුඩු කරගන්න අවශ්‍ය දේවල් ඔක්කොම ටික කුඩු කරන්නේ නැතුව මේ විදියට බත් එකට එකතු කරගන්න ඕන ඉතින් මේ විදියට ඒ ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඉතින් මම දැන් දාන්නේ චුට්ටක් එනසල් කුඩු කුඩු කරගත්තේ වයින් චුට්ටක් දැම්මා ඉතින් ඊට පස්සේ කහකුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්න. මම මේක හදන්නේ කිලෝ 1කටත් අඩු බත් ප්‍රමාණයක් වගේ තමයි එන්නේ. මේ පොඩි රයිස් කුකර් එකේ හදන්නේ. ඊට පස්සේ මේකට මම එකතු කරගත්තේ 3-5. 3-5 මේ සැඳි 4ක් වගේ එකතු කරගන්න. ඉතින් හොඳට මේ විදිහට හොඳට බැදෙන්න අරින්න ඊට පස්සේ අපි මේ විදිහට තමයි චිකන් කෑලි දෙකක් තියෙන්නේ ඉතින් කකුල් දෙකක් තමයි තියෙන්නේ
ඒ දෙක මේ විදිහට ඒ විදිහට තිබ්බොත් තමයි මේ කෑම එකට රස ගොඩක් කපලා අරගන්න හොඳ නැහැ. ඉතින් ඒ ටිකක් දාලා මේකට අර අපි බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩියක් දාගත්තා. දැම්මට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර, ඒ කියන්නේ චිකන් ටික තැම්බෙන්න වතුර එකතු කරගන්න ඕන. සොරි මම මේකට අර ගෙනාපු පේස්ට් එකනොත් මේ සෑඳි තුනක් වගේ එකතු කරගත්තා. මේ පේස්ට් එක නැති කට්ටිය තක්කාලි දෙකක් වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් අර තක්කාලි පේස්ට් එකම තමයි මේක. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකට දැන් වතුර එකතු කරගන්නවා. චිකන් ටික තැම්බෙන්න ඕන නිසා තමයි තැම්බෙන ප්‍රමාණයට තමයි අපි වතුර එකතු කරගන්න ඕන. ඉතින් චිකන් ටික තැම්බෙනකම් මම ආව සලාඩ් එකට ඕන කරන බඩ ටික කපා ගන්න. ඉතින් අද මම දම්පාට මේ ගෝව අරගෙන ආවා. මේකේ නමත් මම හරියට දන්නේ නැහැ කියනවා. මේක මම ෆස්ට් ටයිම් අරගෙන ආවේ. දැක්ක නිසා මම අරගෙන ආවා. මම කහලා නැහැ. ඒ උනට හස්බන්ඩ් කිව්වා එයා නම් වැඩිපුර ගන්නවයි කියලා. ඉතින් මාත් අරගෙන ආව රසයි කියලාත් කිව්වා. ඉතින් මාත් මේ විදිහට සලාඩ් එකක් හදලා කමු කියලා තමයි අරගෙන ආවේ. ඇත්තම කිව්වනම් ගොඩාක් රසට තිබ්බා. ගෝව නිකන් සාමාන්‍ය අපිට අම්මෙන් කන්න බෑ. ඒ උනාට මේක මට එහෙම දැනුන්නේ නැහැ. පළවෙනි සැරේ කෑවත් ගොඩක් හොඳට තිබ්බා. ඉතින් ඒ වගේම පිපිඤ්ඤා කෙවුකම්බ මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. එළවලු මේ විදිහට අමුවෙන් කන එක ගොඩක් හොඳයි. ඇයි කියනවනම් අපි කෑමක් හොද්දක් එහෙම හදනකොට ටිකක් වැඩිපුර තැම්බෙන්න තියෙන නිසා ඒකේ ගුණේ නැති වෙලා යනවා. ඒ හින්දා සතියේ සැරයක්වත් මේ විදිහට කන්න බලන්න එක ගොඩක් හොඳයි. ඉතින් මං හිතුවා බඩ ඉරිඟු ටිකකුත් දාගන්න සලාඩ් එකට ටිකක් රසය වැඩි වෙන්න. ඉතින් හස්බන්ඩ් ගෙනල්ලා තිබ්බ බඩ ඉරිඟු තිබ්බා. ඉතින් මං ඒක ප්‍රෙෂර් කුකර් එකට දාලා මම දැන් කපන්න යන්නේ මේ ඔලිව් වැට. ගෙදර ඔලිව් වැටක් තිබ්බා. ඉතින් ඒකත් සලාඩ් එකට රසය නිසා මම ඒකත් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට ඒවට ඕන කරන දේවල් කපලා අරගත්තා. ඉතින් දැන් අපි බත් එක හදාගන්න යන්. දැන් ඉතින් චිකන් ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් ඒක චිකන් කෑලි ටික විතරක් මේ විදිහට අයින් කරගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි හාල් එක දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බත් තැම්බෙන තියෙන ප්‍රමාණයටම වතුර අපි හරියටම දාගෙන ඒකට කොත්තමල්ලි කොළ ටිකක් දාලා මම රයිස් කුකර් එක ඔන් කරලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මේ තැම්බිච්ච දැන් මේ චිකන් කෑලි ටික මම තෙල් චුට්ටක් දාලා ටිකක් අර වැදෙන්න වගේ තිබ්බා. ගොඩක් වැදෙන්න ඕනේ නැහැයි කියනවනම් මේක තැම්බිලා තියෙන නිසා. ඉතින් බත් එක දැන් ලෑස්ති. ඉතින් මේ විදිහට ලස්සන්ට චිකන් තියාගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි මම කෑම එක හදාගත්තේ. මම මේකට රයිත එකක් ඒ වගේම සලාඩ් එකක් තමයි හදාගත්තේ. ඉතින් ගොඩාක් රසට ආවා. ඔයාලා ට්‍රයි කරලා බලන්න. එහෙනම් ඉතින් සුබ දවසක් ගිහින් එන්න.